තමයි පුතේ සන්නිවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය අපි කතා කළා. එතකොට සන්නිවේදනය කියන්නේ අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියක්. ඒ කියන්නේ මිනිසුන්ට අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි පුතේ සන්නිවේදනය. පුද්ගලයන් අතර මානව අන්තර් සම්බන්ධතා ගොඩනගා ගන්න, මිනිස්සු අතර සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න අනිවාර්යම සන්නිවේදනය අවශ්‍යයි. හේතුව තමයි දරුවනේ ඔබ ඔබේ මිතුරත්ක කතා කරන්නේ, තොරතුරු හුවමාරු කරගන්නේ මේ හැමදේම සන්නිවේදනත් එක්කනේ. එහෙනම් සන්නිවේදනයෙන් තොරව පැවැත්මක් නැහැ. සන්නිවේදනය කියන එකේ සරලම අර්ථය විදිහට අපිට දකින්න පුළුවන් හැඟීම්, දැනීම්, අදහස්, දැනුම මේ හැමදේම. එතකොට ඉස්සර කාලේ ප්‍රාථමික සමාජවල විසපු මිනිස්සු, ඒ කියන්නේ හිටපු මිනිස්සු විවිධ ශබ්ද, සංඥා, සංකේතත් එක්ක තමන්ගේ අදහස් හුවමාරු කරගත්තා. ඒ මිනිස්සුන්ටත් පුතේදුවේ කන්න ඕන වුණා. ඒ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න ඕන වුණා. ඒ මිනිස්සුන්ටත් තමන්ගේ සියලුම අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න ඕන වුණා. පවුලක් විදිහට, සමාජයක් විදිහට ඒ අය තමන්ගේ අවශ්‍යතාවෙන් ඉෂ්ට සිද්ධ කරගත්තා. එහෙනම් ඒ විදිහට තමන්ගේ අවශ්‍යතාවෙන් ඉෂ්ට කරගන්න ඒ අයගේ මූලිකම අවශ්‍යතාවය බවට පත් වෙන සන්නිවේදනය. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න, පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙක් අතරේ පවතින දෙයක් තමයි සන්නිවේදනය කියලා කියන්නේ. ඒ වගේම පුද්ගලයාගේ අත්‍යවශ්‍ය දෙයක්, අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියක් තමයි සන්නිවේදනය කියලා කියන්නේ. එතකොට පුතේදුවේ සන්නිවේදනය කියන එක ඕපපාතිකව බිහි වුණේ නැහැ. සන්නිවේදනය බිහි වෙන්නේ ක්‍රමානුකූලව. මුලින්ම මිනිස්සු ශබ්ද සංකේතත් එක්ක සන්නිවේදනය බිහි කරගන්නවා. ඊට පස්සේ පුතේ තමන්ගේ එහා පැත්තේ ඉන්න කෙනාට පණිවිඩය කියන්න හස්ත සංඥා, ඒ වගේම ඉඟි බිඟි යොදා ගන්නවා. ඒවත් එක්කම පුතේ ප්‍රංශයේ, ඒ වගේම ස්පාඤ්ඤ අල්තමීරා ගුහා චිත්‍ර, ප්‍රංශ රැස්කෝ ගුහා චිත්‍ර, මේ දේවල් එක්ක පුතේ මිනිස්සු මේ ගුහා චිත්‍රත් එක්ක චිත්‍ර කලාවට යොමු වෙනවා. අපිට අදටත් ඒවැ සුන්බුන් නටබුන් මේ දේවල් අපිට දකින්න පුළුවන්, දැක ගන්න පුළුවන්. විශේෂයෙන් ඔබ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඔබට මේ පිළිබඳ විස්තර හොයා ගන්න පුළුවන් තත්ත්වකට පත් වෙලා තියෙනවා. එකපාරට එහෙම වුණේ නැහැ. එහෙනම් අර ඉඟි බිඟි සංඥාත් එක්ක අදහස් හුමාරු කරගත්තු මිනිස්සු ටිකෙන් ටික තමන්ගේ අතේ සතෙක් මරලා දඩයම් කරගෙන ආපු ලේ ටික ගුහාවක ගල් පුවරක් උඩ ඇඳා, මහා පොළවේ ඇඳා, ගහක කඳක ඇඳා, ඔන්න ඒ දේවල් එක්ක මේගොල්ලෝ මොකද දරුවනේ කරන්නේ? තමන්ගේ හිතේ තිබිච්ච අදහස තව කෙනෙකුට ප්‍රකාශ කරනවා. ඔන්න ඒවත් එක්ක මේ අයගේ අදහස ප්‍රකාශ කිරීමත් එක්ක පුතේදුවේ මේ අය පැහැදිලිවම අනිත් කෙනාට යම්කිසි පණිවිඩයක් දුන්නා. ඔන්න ඒකත් එක්ක ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ කට්ටිය සමාජ